ඉඳලා හිටලා හරි ආම්බෙන් හරි පොතක් කියවොත් ඒක අත්හරින්න බැරි හොඳ පුරුද්දක් වෙනකම්ම දුරද ගියන්න පුළුවන්. ඒත් පොතක් කියවන්න වෙලාවක් නැතිකම එහෙමත් නැත්නම් කියවන්න පොතක් නැතිකම පොත් නොකියවා ඉන්න හොඳ හේතු නම් නෙවෙයි. ඒ වගේ හේතු කියන අයට පොත් කියවන්න සලස්වන අපූරු මිනිසෙක් ගැන කතාවක් අපිට අහන්න ලැබුණේ ගලින් බිඳුනු වැවෙන්. මේ ඉන්නේ ආර්.බී. කිරිබණ්ඩා මහත්තයා. වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කළ රාජ්‍ය සේවකයෙක්. කිරිබණ්ඩා මහත්මයා විශ්‍රාම යන්නේ 2005 අවුරුද්දේ. රස්සාවට සමුදුන්නත් ඒ වෙද්දී තමන්ට අත්හැරගන්න බැරි වුණ හොඳ පුරුද්ද පොත් කියවන එකට නම් සමු දෙන්න කිරිබණ්ඩා මහත්තයා නම් ආසකලේ නැහැ. ඒත් විශ්‍රාම සුවයෙන් ගෙදරට වෙලා ඉද්දී කිරිබණ්ඩා මහත්තයාට ඇති වුණ ප්‍රශ්නේ තමයි අලුතෙන් පොත්පත් කියවන්න ඒව අරගන්න හරි හැටි ප්‍රවේශයක් නැතිකම. ගමුන්ගේ ළඟින් පොතක් පතක් හොයාගන්න නැති තරම් කියලා කිරිබණ්ඩා මහත්තයාට තේරුම් යනවා. ඒ හින්දාම කිරිබණ්ඩා මහත්තයා පටන් ගන්නවා අපූර්ව වැඩක්. තමන් ළඟ තියෙන පොත්පත් ගමේ අයට කියවන්න, ගමේ අය ළඟ තියෙන පොතක් තමන්ට කියවන්න, පොතපත කියවන එකේ වටිනාකම ලෝකෙට කියන්න කිරිබණ්ඩා මහත්මයා පටන් ගන්නවා ජංගම පුස්තකාලයක්. මම කොළඹ යනවා සති දෙකකට සැරයක් ඒ දවස්වල. කොළඹ ගියාම අඩු ගන්නට බලලා පොත්පත් ගන්නවා. ඒ ගැන ලිවෙලා පොත්පත් හැම තැනම ඒ ගම් මන්නියම කරගෙන දවසින් දවස ඒවා අරගෙන යනවා. සමාජ රටේ තත්ත්වය අනුව මේ දරුවෝ හුඟක්ම අර පොත්පත් කීපෙන් ඈත් වෙලා හිටියේ. ඒ වෙනකොට මට හිතෙනවා මේ ළමින්ටත් පොත් ටිකක් ගෙවා දෙන්න ඕනේ. දැන් අම්මලා ගන්න ගමන් ළමයි පුරුදුනා පොත්පත් ගන්න. ඊට පස්සේ පොත්පත් දැන් ළමින්ට දීලා ළමයි බොහොම ආසාවෙන් කියවන්න පටන් ගත්තා. කියවන ගමන් දැන් පොත් ඉල්ලුම ගොඩක් වැඩි. කිරිබණ්ඩා මහත්මයාගේ ආසාව හින්දා පිරිමැහුනේ ගලෙන් බිඳුනු වැවට තිබ්බ පුස්තකාලයක අවශ්‍යතාවය. සයිකලෙන් ගෙන්ගෙට යමින් ළමා පොත් කිහිපයක් බෙදා හරිමින් ආරම්භ කළ තමන්ගේ පුස්තකාලයට අද වෙද්දී අවුරුදු 18ක්. ඒ වගේම මේ වෙද්දී පොත් 2000ක පමණ පුස්තකාලයකට හිමිකම් කියන්නට කිරිබණ්ඩා මහත්මයාට හැකියාව ලැබිලා. හරිම අමාරු පළත් ප්‍රදේශ තියෙනවා. යන්න කදු ප්‍රදේශ, පල්ලම් ප්‍රදේශ, අබලම් පාරවල් ඒ වගේ ගොඩාක් වැඩි. නමුත් ඒවත් මම විද දරාගෙන ඒ පාරවල ගිහිලා ඒ සමාජයට පොත්පත් කියවන එක මම පුරුදු කරලා දෙනවා. කොල්ලමින් මම පොත් කොහොමද අධ්‍යාපන පොත් ඇරෙන්න වෙනත් පොත් නවකතා පොත් මොනවත් දෙන්නේ. අධ්‍යාපනය අවසන් කළාන් පස්සේ උසස් පෙළේ ඉඳලා මම නවකතා පොත් දෙනවා ගුණම ළමයකට. ඊට පස්සේ ඒ වයසේ ඉඳලා අවුරුදු දැන් අත් වශයෙන්ම 65 70 දක්වා අයත් මේ නවකතා පොත් කියවනවා. ඒකට සතියේ සතියේ මම ඒ ගෙදරට ගිහිලා පොත් ගන්නවා. සමාජිකයන් 300කට ආසන්න ප්‍රමාණයක් දෛනිකව පොත් කියවීමට හුරු කරව ගන්නත් කිරිබණ්ඩා මහත්මයාට පුළුවන් වුණා. මට පොත් නැරයන් ඉඳලා දැන් මම එනකම් බලාගෙන ඉන්න කට්ටිය. බලාගෙන ඉඳගම කියනවා අර පොත් මාමා හැම ආවේ නැද්ද? පොත් මාමා දැක්කේ නැද්ද? අනේ මම නම්බරේකුත් දීලා තියෙනවා පොත් මාමේ අනේ එන්නකෝ ගෙදර කියලා කියනවා. එතකොට පොත් මාමා කියන නම තමයි මට හැමෝම භාවිත කරන්නේ. හරි ආදරේ මට මේ පොත් මාමා කියලා ආමන්ත්‍රණය කරන කට්ටිය. පුංචි රුපියල් 20ක් වැනි අඩු මුදලකට තම සේවා දායකයන්ට පොත් හුවමාරු කරන්න ඉඩ දීලා මාසිකව ලැබෙන මුදලත් පුස්තකාලේ නඩත්තු කරන්නටම යොදවන්නයි කිරිබණ්ඩා මහත්මයා කටයුතු කළේ. හැමදාම කෝල් ගන්නවා, විනාඩි 5න් 5ට කෝල් ගන්නවා ළමයි පොත් අරන් ඉන්න කියලා. ඉතින් මේ ගොඩක් සතුටුයි අපිටත්. එපා කිව්වත් එයා ඉන්නේ, එයා හරි කැමති ළමයින්ගේ මනස දිනුනට. දැන් මොකක් හරි රටට මනුස්සයන්ට කරලා මැරෙන්න ඕන කියලා තමයි මහත්තයා කියන්නේ. ඉතින් මේ වගේ උතුම් ක්‍රියාවකට වටිනාකමක් දිය යුතුමයි නේද? මේ ප්‍රවෘත්ති හැබැයි වෙනස්. මෙවැනි වැදගත් පුවත් නැරඹීම සඳහා ශ්‍රද්ධා TV News YouTube channel එක subscribe කර සීනුව සලකුණු වන්න.